පවතින වෙස තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අධික වර්ෂාවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑම ලැබුව අතර ජලාශය සහ වැව් රසක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි. මුන්රාගල දිස්ත්‍රික්කයට මාස 3කට අධික කාලයක සිට පැවති නියගිය පහව ගොස් දින කිහිපයක සිට වැසි ඇදහැලමින් පවතිනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොණරාගල ප්‍රදේශයේ ජලාශය පිරී පවතින බවයි. අධික වර්ෂාවත් සමග මොණරාගල දැලිව ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනය පැය 15ක කාලයක් අඩාල වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මේ වන විට වැසි ඇදහැලමින් පවතිනවා. අප වාර්තා කරු පැවසුවේ වර්ෂාව හේතුවෙන් නොච්චියාගම හල්මිල්ල කුලම වැව ඇතුළු කුඩා වැව් කිහිපයක් වාන් මට්ටමේ පවතින බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද අලුයම සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ඩී.ඒ. සේනානායක සමුද්‍රය හැර සෙසු ජලාශවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ කොණ්ඩුවට්ටුවාන ජලාශයේ වාන්දරටු මෙවන විට විවෘත කර ඇති බවයි. අධික වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක වගාවන් ජලයෙන් යට වී තිබෙනවා. ප්‍රදේශයේ ජලාශ රැසකම ජල මට්ටම ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබුණත් කෘෂි කර්මාන්තයට නම් මෙය එතරම් හිතකර තත්ත්වයක් නොවේ. ඒට හේතුව ප්‍රදේශ රැසකම ගොවිබිමින් පවතින්නේ මෙය වෙන විටත් ජලයෙන් යට වී. දින දෙකක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් කන්තලේ නගරයේ නිවාස 20ක් පමණ ජලයෙන් යට වුණා. කන්තලේ වැව ඇතුළු කුඩා වැව් කිහිපයක්ම මෙවන විට වාන් මට්ටමට පැමිණ තිබෙනවා.